වේලාව උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය TDK ජයන්ත. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ළඟදීම දිවෙනට. අඩපණ වූ ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 2000ක සහන ණයක්. බස්නාහිර පළාත තුල විදුලි බස්ද 200ක් ධාවනයට එක්කිරීමේ සැලැස්මක්. ආශ්වසුම දෙවන අදියරේ මුල් දින 12 තුල ආයුධුම්පත් 30,000ක්. මිරට කීර්තිමත් දේශපාලඥයෙකු මෙන්ම හිටපු මුදල් ඇමතිවරයෙකු රොනිද මැල් මහතා අභාවප්‍රාප්ත වෙයි. ගාසා තීරයේ සටන් ග්‍රාමයක් පිළිබඳ අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය හෙට ඇරඹේ. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ තුන්වන වාරිකය ශ්‍රී ලංකාවට පිරිනැමීමට අදාළ සාකච්ඡා සඳහා එම අරමුදලේ නියෝජිතයින් පිරිසක් දිවෙන්ට පැමිණෙන බව ඇමති ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා කියයි. මෙවරම සාකච්ඡා සඳහා සහභාගී වීමට විපක්ෂයට අවස්ථාව සලසා දීමට රජය තීරණය කර තිබේ. ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ ඇමතිවරයා. දැනට ලංකාණ්ඩුව ඇති කරගෙන තිබෙන විස්තීර්ණ ණය ගිවිසුම 90 2027 වර්ෂයේ තව අවුරුදු 3කිනුත් විදේශ සම්පත් පරතරයක් එනවා ඇමරිකානු ඩොලර් මිලියන 3911ක්. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය යටතේ දෙන්න පොරොන්දු වෙලා තියෙන 329. ඒ 2027 අවුරුද්දේ අයවැය හදන්න 600ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා US මිලියන. ලෝක බැංකුව දෙන්න පොරොන්දු වෙලා තියෙනවා 300ක්. ආසියානු සංවර්ධන බැංකුව පොරොන්දු වෙලා තියෙනවා 300ක්. ණය සහන ලැබෙන්න නියමිතයි 1428ක්. එවිට තව මදි ඇමරිකානු ඩොලර් බිලියන 1.5. ලෝකේ අපිට අවසරයක් දෙනවා. එතකොට ජාත්‍යන්තර වෙළඳපොළට යන්න සවරින් බොන්ඩ් එකක් ඉෂූ කරන්න. එහෙම කිරීම සඳහා අපි සතුව තියෙන ජාත්‍යන්තර සංචිතයේ ඇමරිකානු ඩොලර් බිලියන 14 දක්වා වැඩි වෙන්න ඕන. දැනට සංචිතයේ තිබෙන්නේ බිලියන 4.7යි. 2027 වෙනකොට ඒ 14ට වැඩි කරගන්න ඕනේ අර 1500 ලබා ගන්න. මේ ටික තමයි දැනට ඇති වෙලා තියෙන ගිවිසුම්. එනිසා ඒවා පුද්ගලයන් අනුව වෙනස් වෙන, දේශපාලනඥයන්ට අවශ්‍ය ලෙස වෙනස් කරගන්න පුළුවන් ඒවා නෙවෙයි. රටක් වශයෙන් අන්තර්ජාතිකව ඇති කරගෙන තිබෙන ගිවිසුම්. අඩපණ වූ ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය යළි පන්න ගැනීම සඳහා රුපියල් කෝටි 2000ක් වාණිජ බැංකුව බලපත්‍රලාභී මුල්‍ය ආයතන මගින් සහනදායි පොලි අනුපාතයක් යටතේ සැපීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වේතයිද ඇමති ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා පැවසීය. ඉන් රුපියල් කෝටි 1500ක් දැනට පවත්වාගෙන යන සහ නව ව්‍යවසාය ශක්තිමත් කිරීමට යෙදවයි. ඉතිරි රුපියල් කෝටි 500 අක්‍රිය ණය කාණ්ඩ යටතේ පවතින ව්‍යවසාය වලට සහාය වීමට යොදවන බව ඇමතිවරයා පැවසීය. විශාල සංචිත ප්‍රමාණයක් නොමැති ඇතැම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට ව්‍යාපාර වසා දැමීමටත් ඇතැම් ව්‍යාපාර කොටස් වසා දැමීමටත් සිදුවීමෙන් ව්‍යාපාර රැසක් අඩපණ විය. මෙම තත්ත්වය පිළිබඳව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ජාත්‍යන්තර සංවිධානවලට කරුණු දැක්වීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුව එම ණය පහසුකම් සැපීමට ඉදිරිපත් විය. එම නයෝජනා ක්‍රමේ ක්‍රියාත්මක කිරීමට මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණු බව ඇමතිවරයා පැවසීය. බස්නාහිර පළාත තුළ විදුලි බස්වත 200ක් ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇතැයිද ඇමති ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා පැවසීය. ලංකා ගමනාගමන මණ්ඩලයේ සතුව දැනට පවතින බස්වත සංඛ්‍යාව ඉල්ලුම සපුරාමිට ප්‍රමාණවත් නොවේ. ඉන්දියානු ණය ආධාර යටතේ පසුගිය වසරේ බසත 500ක් ධාවනයට එක්කිරින, තවත් බසත 400ක් අලුතලියා කෙරින, අබුල නැති තවත් බසත 500ක් අලුතලියා කිරීමට නියමිතයි. නව බසත 1000ක් ධාවනය කිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයිද ඇමතිවරයා පැවසීය. අපි තිබුණට වඩා ඉතා හොඳ තත්ත්වයක් හදලා තියෙනවා. ඒක හොඳම තත්ත්වය නෙමෙයි. ඒ සඳහා විශාලම ප්‍රශ්නේ තමයි අපි ගත්ත ණය ගෙවලා නැතුව කොහෙන්වත් අපිට ණය දෙන්නේ නැහැ. එනිසා බස් රථ 1000ක් ලබා ගන්න විශාල ප්‍රාග්ධන ආයෝජනයක් ඕනේ.
ප්‍රධාන රාජ්‍ය බැංකුව එකකින්වත් ඒ ණය මුදල ලබා දෙන්න බැරි බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසා කරුණු කියන තරම් පාසු නැහැ. ඒවා සඳහා විසඳුම් සොයන් තිබුණ තත්ත්වයට වඩා යහපත් වෙලා තියෙනවා. ඉස්සරහ තත්ත්වේ යහපත් කර ගැනීම සඳහා අපි මහන්සි වෙලා වැඩ කරනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. අස්වැසුම දෙවන අදීරේ මුල් දින 12 තුල ආයුධපත් 30,000ක් ලැබී ඇතැයි රාජ්‍යමති ශිහාන් සීමසිංහ මහතා කියයි. ලක්ෂ 20කට ආසන්න පිරිසක් මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ ලබති. දෙවන අදීරේ යටතේ නව ආයුධම් කරුවන් සමග ලක්ෂ 24කට සාන සැලසීම අරමුණු බව රාජ්‍යමතිවරයා පැවසුවේ අස්වැසුම වැඩ පිළිවෙල පිළිබඳ කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වැඩමුළුවට එක් වෙමිනි. දෙවන අදීරේ ආයුධපත් කැඳවීම පසුගිය 15 ආරම්භ කෙරින. දැන් ලැබී ඇති අඳුම්පත් 8750ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් යොමු කර ඇති අතර සෙසු පිරිස ඍජුවම අන්තර්ජාලය ඔස්සේ ආයුධම් කර ඇතැයි ශිහාන් සේමසිංහ රාජ්‍යමතිවරයා පැවසීය. මෙරට කීර්තිමත් දේශපාලඥයෙකු මෙන්ම හිටපු මුදල් ක්‍රම සම්පාදන ඇමතිවරයෙකු රොනි දෙමැල් මහතා අභා ප්‍රාප්ත වෙයි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී ඊ රාත්‍රියේ අභා ප්‍රාප්ත වන විට ඒ මහතා 99 වන වියේ පසුවිය. ඒ මහත අවස්ථා 11කදී පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. නිදහස් වෙළඳ ආර්ථිකයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා ඔහුයි. 2004 දක්වා ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේය. 1960දී සිරිමාව බණ්ඩාරනායක මැතිනිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වන රොනි දෙමැල් මහතා 1965 මැතිවරණයේදී එම පක්ෂයෙන් බිබිල ආසනයට තරග කළේය. පසු කලෙක එක්සත් ජාතික පක්ෂයට එක් වූ ඒ මහතා 1977 මැතිවරණයට දෙවිනුර ආසනය තරග කළේ එම පක්ෂයෙනි. 2005දී දේශපාලන විශ්‍රාම ගත රොනි දෙමැල් 2005 සිට 2010 දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා විය. අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති. මෙවර ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ජයශ්‍රී මහබෝ සමිඳුන් අභියසදී ලබන අපේල් මුල් සතියේ පැවැත්වීමට විධිවිධානව දැත්තැයි ගෝජන සේවා කොමසාරිස් ජනරාල් එච්.එල්. එම්. අබේරත්න මහතා කියයි. ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකවේ සංවිධාන කරයි. 1965දී රාජ්‍ය අනුග්‍රහ ඇතිව ජාතික අලුත් සහල් මංගල්‍ය ආරම්භ කෙරින. එතැන් පටන් සෑම් වසරකම එය අඛණ්ඩව පැවැත්වේ. මහකන්නේ වියසන්නේ මුල් කොටස ඉපැරණි චාරිත්‍රානුකූල බුදුන් වහන්සේට පූජා කිරීම මෙහි සිදුවේ. මේ උත්සවයේ ජනාධිපතිගේ ප්‍රධානතෙන් පැවැත්වීමට දාල සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණ. මාධ්‍ය භාවිතයේදී සත්‍ය ගැඹුරින් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇති දියුණු මාධ්‍ය සංස්කෘතියක් සහ විශ්‍යානුබද්ධ විද්වතුන්ගේ දායකත්වය යුගයේ අවශ්‍යතාවක් බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. විශ්වවිද්‍යාල තුළ විෂයානුබද්ධ මාධ්‍ය ආයතනයක සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක අවශ්‍යතාව වර්තමානයේ පවතී. එම සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුතු බව ඇමතිවරයා පැවසුවේ ජාතික මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය සංග්‍රහයේ තෙවන වෙළුම ජනගත කිරීම නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති හා දේශපාලන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා එහි ප්‍රධාන දේශනය පැවැත්තිය. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික මාත්‍යංශයේ සංවිධාන කරන 2024 ජාත්‍යන්තර ගීතා මහෝත්සවය කොළඹ නිලුම්පොකුණ රඟහල් පරිශ්‍රයේදී ලබන සිකුරාදා ඇරඹෙයි. ඒ අවසන් වන ලබන ඉරිදායි. හින්දු භක්තිකයන්ගේ ශුද්ධ ග්‍රන්ථය ලෙස දැක්වෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව සහ ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් උපහාර පිදීම මේ අරමුණු බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු මාත්‍යංශයේ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි මහතා කියයි. ආගමික ભેදයකින් තොරව ඕනෑමයකට උත්සවයට සහභාගී විය හැකිය. උත්සවය පැවැත්වෙන දින තුනළු තුළ එම පරිශ්‍රයේ වෙළඳ කුටි 100කින් සමන්විත ප්‍රදර්ශනයක් පැවැත්වීමටද කටයුතු ද ඇත. 2024 ජාත්‍යන්තර ගීතා මහෝත්සවය පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කරන අතිරේක ලේකම්වරයා
විශේෂ මතක් කළ යුතු දෙය තමයි මේ පරිශ්‍රය ආශ්‍රිත කරගෙන අලෙවි සහ ප්‍රදර්ශන කුටි 100කට වඩා ඉදි කර තිබෙනවා. එදී ශ්‍රී ලංකාවේ විවිධ ආකාරයේ නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ අලෙවි කරගන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම ඔබට විශේෂ අවස්ථාවක් උදා වෙනවා තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමේ හොඳ වෙළඳපොළක් විදියට. ඒ වගේම මේ හා සමගාමීව පැවැත්වෙනවා විශේෂ පොත් ප්‍රදර්ශනයක් සාලෙවිසලා. ඒ සඳහා ලංකාවේ ප්‍රධාන ග්‍රන්ථ ප්‍රකාශකයන් රැසක් ඉදිරිපත් වෙනවා. ඒ අනුව ඔබට අවශ්‍ය කරන විවිධාකාරයේ දුර්ලභ ගණයේ පොත්පත් මිලදී ගැනීමේ අවස්ථාව මේ සමගින් උදා කරලා තියෙනවා. ප්‍රථම දවසේ අපි අඳුල ආරම්භ කර විශේෂතම වැඩසටහනක් තමයි මේ භගවත් ගීතාව පදනම් කරගත් සුවිශේෂ ප්‍රදර්ශනය. මෙහිදී විශේෂයෙන්ම හරයන ප්‍රාන්තයෙන් ඉදිරිපත් කරන ලද විවිධාකාරයේ ඉදිරිපත් කිරීම් සහිත ප්‍රදර්ශනයක් මෙම දෙලුම් පොකුණ පරිශ්‍රයේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විලඳ සේවය සංවිධානය කරන නොමියනි මිනිසුන් ප්‍රසංග මාලාවේ මෙවර ප්‍රසංගයේ වෙන්වන්නේ ප්‍රවීණ ගායන ශිල්පී නාර්ද දිසාසේකර කලාකරුවා වෙනුවෙනි. ප්‍රසංගයේ සංස්ථා ආනන්ද සමරගුණ මැදිරියේදී අද පසුරු දෙකට ඇරඹෙයි. රසිකයන් පිනවීම සඳහා ජීවිත කාලයම කැප කර ජීවිතයෙන් සමුගෙන ගියද රසික හදවත්වල සදාකල් ජීවත් වන කලාකරුවන් අනුස්මරණය සඳහා විලඳ සේවය මාසිකව නොමියනි මිනිසුන් ප්‍රසංගය සංවිධානය කරයි. ජාතික ගුවන්විදුලියේ සුභාර්ති වැඩසටහනින් අද සාකච්ඡා කරන්නේ අපනයන නිෂ්පාදන ආර්ථිකයක් උදෙසා ව්‍යවසායකයන් පෙළගස්වන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහපෙරුම් මහතා ඊට සහභාගී වේ. සුභාර්ති වැඩසටහන සිංහල ස්වදේශී සේවය ඔස්සේ පෙරවරු 7-8 දක්වා සජීවි ලෙස ප්‍රචාරය කෙරේ. 91.7 FM තරංග මාලා ඔස්සේ ඊට සාන්දිය හැකියි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ අත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස් පැටි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. කෘෂිතාක්ෂණ ප්‍රාර්ථන වැඩසටහනක් හම්බන්තොට බට අත කෘෂිතාක්ෂණ උද්‍යානයේදී ලබන සෙනසුරාදා ඇරඹේ. එම වැඩසටහන ලබන අඟහරුවාදා දක්වා පැවැත්තේ. ආහාර කෘෂිකර්ම සංවිධානයේ 37 ආසියා ශාන්තික කලාපයේ සමුළුව කොළඹදී පසුගියදා පැවැත්තින. ඊට සමගාමීව සංවිධාන කර ඇති මෙම කෘෂිතාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනට සමුළුවට සහභාගී වූ නියෝජිතයන්ද සහභාගී වනු ඇත. නව තාක්ෂණයේ භාවිතය, කෘෂිකාර්මික තොරතුරු බෙදා හැරීම, මහජනතාව සඳහා අදාළ කෘෂිකාර්මික යෙදවුම් සැපීම, නවීන කෘෂිතාක්ෂණය ජනතා අතර ප්‍රචලිත කිරීම මේ වැඩසටහනේ අරමුණයි. ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස් පැටි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ශක්ති හඬ අවධානය පිණිසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර හා ගම්මාන මාර්ගවල අයාල යන සුනක ගහනේ ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා නැගේ. මහමග ගමන් ගන්නා ජනතාව සුනක සපාකෑම් වලට ලකු අවස්ථා බොහොමකි. හම්බන්තොට සූර්යව, අම්බලන්තොට බරවාකුමුක, මිරිජ්ජවිලාදී ප්‍රදේශ මාර්ග හා බස් නැවතුම්පල, රෝහල් අවිහාරස්ථානවල විමායල යන සුනකයන් බහුලව දැකිය හැක. ඒ පිළිබඳ බලධාරීන්ගේ අවධානය කන්නිම් නිම යුතු බව ප්‍රදේශවාසීහු පවසති. ලබන සඳුදා වන විට ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විශ්වාසය පළ කරයි. ඊශ්‍රායල් හමාස් නියෝජිතයන් අතර කටාර් රාජ්‍යයේ පැවැත්වෙන සාකච්ඡාවල කිසියම් ප්‍රගතියක් දක්නට ලැබෙන වාතාවරණයක ඔහු එම ප්‍රකාශය කර තිබේ. සාකච්ඡාවල සාර්ථකත්වය ගාසා තීරයට ආහාර ආධාර සැපීමටත් හමාස් ප්‍රාණපේ පසුන ඊශ්‍රායල් ජාතිකයන් නිදහස් කර ගැනීමටත් මඟ හෙළි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. හේති ශාලේ තාමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත. හමස් සංවිධානයේ නියෝජිතින්ද පැවසුවේ අමෙරිකානු ජනාධිපති කුමක් පැවසුවද දෙපාර්ශ්වය තාමත් ගිවිසුමක් ආසන්නයට පැමිණ නැති බවයි. ඊශ්‍රායල් හමස් සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයයි. ඔවුන් පවසන්නේ දෙපාර්ශ්ව අතර ගිවිසුමක් ඇති කිරීමට සියලු උත්සාහ දරන බවයි. ඊජිප්තුවද සාකච්ඡා සඳහා මැදිහත්ව සිටී. පිරිසර සම්වර්ධනයක පුවත් සම්පින්දනය සංවර්ධන පුවත්. වරිමාර්ග දෙපාර්තමේන්තුවේ වීරකැටි උපකාරයාලයේ මෙහෙයුමින් වීරකැටියේ පළම්පොරුව මහව පිළිසකර කෙරේ. වැයකරන මුදල රුපියල් කෝටි 3කි. කුඹුරාකර 500කට පමණ එමගින් ජල පහසුකම් සැලසේ. ක්‍රීඩා පුවත්.
තරග සංචාරයකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ බලා හෙට පිටත් යයි. ටෙස්ට් තරග දෙකක්, එක් දින තරග තුනක් හා පන්දු වාර 20යි 20 තරග තුනක් තරගාවලියට තුරත් වේ. තරගාවලියට ඇත් ටෙස්ට් තරග දෙක ලෝක ටෙස්ට් සූරතා තරගාවලියට ඇත් වේ. පන්දු වාර 20යි 20 තරග වලින් තරග සංචාරය ආරම්භේ. ඒ අනුව පළමු පන්දු වාර 20යි 20 තරගයේ ශිලාන්නේදී ලබන මාස 4 වෙනිදා පැවැත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ව ඇමති හරින් ප්‍රනන්දු මහතා අතර හමුවක් සංචාරක අමාත්‍යාංශයේදී ඊයේ සිදු විය. ක්‍රිකට් ක්‍රීඩකයන් මුහුණදෙන ගැටලු සහ අභියෝග පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, තීරීම් කමිටු සභාපති පුල් තරංගන මහතුරු මෙන්ම ටෙස් එක් දින හා පන්දු වාර 20 සැසේ කණ්ඩායමල නායකයෝද සාකච්ඡාවට එක්ව සිටියහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඔබේ ඉතුරුමට හොඳම ආරක්ෂාව. දැන්පත් කළ මොහොතේ ඉඳන් මොකුලිය ඉතුරු කිරීම පහසුම පහසු සුරක්ෂිතම ස්ථානය NSB වෙතින් NSB Reach. ගාල්ල දිස්ත්‍රික්කයේ කරාබනට මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි තොග ව්‍යාපාරිකයෝ පවසති. හොඳින් වෙළනු කරාබනට කිලෝග්‍රෑම් එකක මිල මේ වන විට රුපියල් 3000ක් පමණ වෙයි. ඉදිරි මාස කිහිපයේදී කරාබනට මිල ගණන් තවදුරටත් ඉහළනු ඇතැයි ව්‍යාපාරිකයෝ සඳහන් කරති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ හලෝ මේ අපේ NSB මහත්තයන්. මහත්තයන් හන්දියෙන් වැවපාරට හැරලා කිලෝමීටරක් විතර එද්දී වමට පාරක් තියෙනවා. ඒක දිගටම ආවම එතනින් දකුණට තියෙන ගුරුපාරේ වම් පැත්තේ ඉස්කෝල ඉස්සරහා පේ වැඩපළ. හරි, මම පැය කාලෙන් ඔතන. හැමෝම ලැස්ති නේද? වැඩපොලේ හැමෝම බලාගෙන ඉන්නේ මහත්තයනක. ඔබේ ඉතුරුමට හොඳම ආරක්ෂාව. දැන්පත් කළ මොහොතේ ඉඳන් මොකුලිය ඉතුරු කිරීම පහසුම පහසු සුරක්ෂිතම ස්ථානය NSB වෙතින් NSB Reach. ආර්ථික පුවත් ආවර්ණේ හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළතුරු වගාවෙන් මේ වන විට සරු අස්වැන්නක් ලැබෙමින් පවතී. ප්‍රදේශයේ සතිපොළවලට මේ වන විට පළතුරු තොග විශාල වශයෙන් ලැබී තිබේ. විදේශී සංචාරකයන් දැව මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බව අප වාර්තාකරු කියයි. රන්පවුමකට ඉහළ අප්‍රිකාර්ම අමතන්න 011558400 LOLC රන් සදි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන. කාලගුණ වාර්තාව නුවර එළිය මාතලේසා පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසියෝ ගිගුරුම් සැත වැසිය තිබෙන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සාව පළාතලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසිවර කිහිපයක් ඇතිවේ. බසනා සබරගම් පළාතලත් මහනුවර ගාල්ලසා මාතර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේ වැසියෝ ගිගුරුම් සැත වැසිය ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළි සිරස්තල. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ළඟදීම දිවෙනට. අඩපණු ශුද්ධ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාර ගොඩනැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 2000ක සහන ණයක්. බසාර පළාත තුල විදුලි බස 200ක් ධාවනයට කිරීමේ සැලැස්මක්. අස්සසුම දෙවනාදීරේ මුල් දින 12 තුල ආයුධුම්පත් 30,000ක්. මෙරට කීර්තිමත් දේශපාලඥයෙක් මෙන්ම හිටපු මුදල් ඇමතිවරයෙකු රොනිද මැල් මහතා අභා ප්‍රාප්ත වේ. ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය හෙට ආරම්භයි. අපගේ බීලඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය දහවල් 12:45 බලාපොරොත්තු වන්න.